විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක දිගින් දිගටම කරන ලද සාකච්ඡාවල බිඳවැටීම සහ සෞඛ්‍ය අමාත්‍යවරියට නිශ්චිත විසඳුම් ලබා දෙන්නට බැරි වීම හේතුවෙන් අපි මේ විරෝධතා ව්‍යාපාරය දියත් කරනවා මේ විරෝධතා ව්‍යාපාරය අදාළව කොවිඩ් මර්ධන කටයුතු ඒ වගේම කොවිඩ් රෝගීන්ගේ අදාළ කටයුතු කිසිවක් අඩාල වෙන්නේ නැහැ ඒ සේවාවන් සියල්ල අපි සපයනවා ඒ වගේම මේ විරෝධතා ව්‍යාපාරය තුල මහරගම පිළිකා රෝහල ඇතුළු පිළිකා රෝහල් මාතෘ රෝහල් ළමා රෝහල් කිසිවක් සහභාගී වෙන්නේ නැහැ ඒ වගේම රටේ තියෙන කිසිදු PCR රසායනාගාරයක කටයුතු අපි අද දවසේ අඩාල කරලා නැහැ හදිසි අත්‍යවශ්‍ය සේවාවන් ශේෂ්ත්‍රය තුලත් රෝහල් තුලත් අපි ලබා දෙනවා විශේෂයෙන්ම ශේෂ්ත්‍රය තුල ආසාදිතයන් කොවිඩ් ආසිත ආසාදිතයන්ගේ කටයුතු ඒ ආකාරයෙන්ම සිදු කරනවා නමුත් එන්නත් ලබා දීම වැනි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා අපි රෝගීන්ගෙන් ඉල්ලා සිටිනවා හදිසි අත්‍යවශ්‍ය කටයුත්තක් හැරුණු කොට රෝහලට ඇවිල්ලා රස්තියාදු වෙන්නට එපා කියන එක මේ වෘත්ති ක්‍රියාමාර්ගයකට වෘත්ති සමිති 35ක පමණ ප්‍රමාණයක් සහභාගී වෙනවා ශ්‍රේණීන් 100කට අධික ප්‍රමාණයක් සහභාගී වෙනවා පුද්ගලය විදිහට ගත්තාම 75000කට අධික ප්‍රමාණයක් සහභාගී වෙනවා ඉතින් අපි රජයට කියන්නේ අපිට මේ වෙලාවේ වර්ජනයකට යන්න කිසිදු උමනාවක් නැහැ නමුත් සෞඛ්‍ය අමාත්‍යවරිය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා අමාත්‍ය මණ්ඩලය ඇස්කන් නාස තියෙන සියලු දෙනා එක අනුමත කරලා අවසාන වශයෙන් වෛද්‍ය වෘත්තිකයන්ට පමණක් දීමනා වැඩි කිරීම වැනි කාරණාවන් සිද්ධ වෙද්දී අනිත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොහෙද ඉන්නේ කියන කාරණාව නිකමට හෝ හැරිලා බලන්නට කෙනෙක් ඉඳලා නැහැ. ඉතින් මේක බරපතල අසාධාරණයක්. ඒ වගේම දිගින් දිගටම මේ හැඳි වලින් බෙදනකොට පල්හැහා සිට උඩට එනකොට මේ අසාධාරණේ සිද්ධ වෙනවා විශේෂයෙන්ම වෛද්‍ය පරිපාලන තමන්ගේ හැන්දෙන් තමන්ට බෙදා ගැනීමේ ක්‍රියාවලියක නිරත වෙනවා. ඒ වගේම තීරණ ගැනීමේ ක්‍රියාවලියේදීත් අපිට පේන්නේ නැහැ රටක් විදිහට අපි සෞඛ්‍ය සේවාවේ අවසාන අරමුණ ඉෂ්ට කරනවා කියලා විශේෂයෙන්ම පහළ මට්ටමේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශාල කැපවීමකින් වැඩ කරනකොට ඉහළින් සිද්ධ වෙන දේවල් පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්නට බෑ. අද වෙනකොටත් අපි විද්‍යාත්මක දත්තයන් රජයට ලබා දෙන ස්වරූපයක් නැහැ. අපි මේ රෝගය පාලනය කරන්නට තියෙන විධික්‍රමයන් එහෙම නැත්නම් රෝගය පාලනය කිරීමේදී අනුගමනය කරන්න ඕනේ විකල්පයන් පිළිබඳව විද්‍යාත්මක දත්ත ලබා දෙන්නේ නැහැ. අපි නිකම්ම නිකං රට වහන්න ඕනේ ලොක්ඩවුන් කරන්න ඕනේ කිව්වට රට වැහුවාම මොකද වෙන්නේ? ලොක්ඩවුන් කරාම මොකද වෙන්නේ? ඇඳිරි නීතිය දැම්මහම මොකද වෙන්නේ? නොදැම්මොත් මොකද වෙන්නේ? එහෙම වුණාම මරණ කීයක් අඩු කරගන්න පුළුවන්ද වගේ කාරණා දේශපාලන අධිකාරියට උපදෙස් විදිහට ලබා දෙන්නේ නැහැ. ඒතොර රටේ ජනාධිපතිවරයා වුණත් අමාත්‍ය මණ්ඩලය වුණත් ආණ්ඩුව වුණත් තීරණ ගැනීමේදී තීරණ ගන්නේ ඒ සාමාන්‍ය පරිදි කියන ඒවා නොසලකා හැරලා බවට පරිවර්තනය වීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා අපි කියනවා මේ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මහන්සිය අවසාන වශයෙන් පරිපාලකයෝ සහ විශේෂඥයන් කිහිප දෙනෙක්ගේ අතින් තමයි එළියට යන්නේ. ඒ අය ඒ කාර්ය නොකර සිටීමේ වගකීම දරන්නේ නැහැ. ඒ නොකර සිටීම නිසා සෞඛ්‍ය සේවාවත් රටත් විශාල අනතුරකට පත් වෙලා තියෙනවා. ඒ නිසා තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී සෞඛ්‍ය සේවාව අමතක කරලා හමුදාපතිවරයාගේ එහෙම නැත්නම් ජනාධිපතිවරයාගේ එහෙම නැත්නම් වෙනත් දේශපාලඥයෙකුගේ උමනාව ක්‍රියාත්මක වීමට ප්‍රධාන හේතුව සෞඛ්‍ය සේවාවෙන් ඒ දත්ත නිවැරදිව ලබා දීලා නිසි මාර්ගෝපදේශයක් විද්‍යානුකූලව කරන්නේ නැති හින්දා අද වෙනකොට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් කොහෙවත් සිද්ධ වෙන්නේ නැහැ. අපි දත්ත එකතු කරන්නේ නැහැ. අපි අහඹු පරීක්ෂණ කරන්නේ නැහැ. ෂණික පරීක්ෂණ කරන්නේ නැහැ. ඊළඟට අපි සක්‍රීය හෝ අක්‍රීය පරීක්ෂණ කළා මේ රෝගය කොතෙන්ද යන්නේ කියන කාරණාව රටට කියන්නේ නැහැ. එහෙම කීමේ උමනාවක් නැහැ. ඒ වෙනුවට කරන්නේ සමහර විශේෂඥ වෛද්‍යවරයන්ගේ පෞද්ගලික උමනා නිෂ්ඨ කරන එක, සමහරන්ගේ කණ්ඩායම උමනාවන් නිෂ්ඨ කරන එක. ඉතින් මේ සියලු ක්‍රියාවලිය ඇතුලේ අපි මහන්සි වෙන මහන්සිය වතුර යනවා වගේම මේ රටේ සේවාවන් පවත්වා ගැනීම අර්බුදයකට ලක් වෙලා තියෙනවා. පල්ලෙහාම මට්ටමේ ඉන්න කාර්ය මණ්ඩල වලට සමහරලාට පැය 300ක් අතිකාල කරාම කරන්න ලැබෙන්නේ 40ක් 50ක් 60ක්. ඉතින් අද වෙනකොට දහරිතාව දෙගුණයකට වඩා ඉක්මවලා තියෙන රෝහල් සේවාව කරන අතිකාල සේවාව වලින්වත් කරගන්න බැරි නම් කොහොමද මේ සේවාව පවත්වාගෙන යන්නේ කියන එක තමයි අපි ඉල්ලන්නේ. නිසා මේ පහසුකම් ටික දෙන්න, මේ විද්‍යාත්මක ක්‍රමවේදය රටේ ස්ථාපිත කරන්න, සාමූහික සෞඛ්‍ය සේවාවක් ඇති කරන්න කියන එක සඳහා අපි අවම බලපෑමක් අද දවසේ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා රජයට මේක ඇහෙයි, දැනෙයි, පෙනෙයි කියලා. එහෙම වුණොත් අපිට පුළුවන් හෙට දවසේ සාකච්ඡා මාර්ගයෙන් මේව විසඳ ගන්න. එහෙම නැති වුණොත් සමස්ත වෘත්ති සමිති ව්‍යාපාරයේ මේ සටන තුල ඉන්නවා. අපිට සිද්ධ වෙනවා මීට එහා ගිය වෘත්ති ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන්න.